අයිබෝන් ්‍රියල්ලයිටයන්ගේ යුටප් චැන්ලට හලු සාදලෙන් පිරිගන්නවා අදමංගලට ගෙනා වීඩියෝකෙන් කරන්න යන්නේ සිංහල පොන් ටයිපින් සම්බන්ධයෙන් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි සිංහල පොන් ටයිපින් කරන්න ගියාම එකැනෙ ඔපිස් එකේදී වගේ ඩොකිමට්ටයක් හදන්න ගියාම සිංහලෙන් කොහොමද ඒක කරන්න කියලා ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා. ගොඩක් අය කරන්නේ ඒක කෝ නෙලිය කෙනෙක්ට දාලා ඒක ඩොකියුමන්ට් එක හදාගන්නවා, නැත්නම් එයාගේ සිගින වෙන කෙනෙක්ට කියලා ඒක වැඩේ කරගන්නවා. ඉතින් මේක කොහොමද තවම කරගන්නේ ලේසියෙන් කියලා මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම්. හරි, අපි බලමු කොහොමද සිංහල ෆොන්ට් ටයිපින් හරියටම ඉගෙන ගන්න කියලා. දැන් මේකෙදි මෙහෙමයි, සිංහල ෆොන්ට් ටයිප් කරන විදිය දැන් මේ වෙනකොට ඉතාම පහසු ක්‍රම තියෙනවා. එතකොට මම මේ ක්‍රම ටික ඔයාට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම්. මුලින්ම ඔයාට මම මේකේ බේසික් එක කියලා දෙනවා. ඒ කියන්නේ කොහොමද සිංහල ෆොන්ට් ටයිපින් වල තියෙන ස්ටෑන්ඩඩ් ලේඅවුට් එක, ඒ කියන්නේ කීබෝඩ් ලේඅවුට් එකේ ඉඳලා කියලා දෙන්න ඕන. එතකොට තමයි මේක ඔයාට තේරෙන්නේ. එහෙම නැතුව මම ලේසින් විදිය ඔයාට කියලා දුන්නට පස්සේදී ඔයාට ප්‍රශ්නයක් ආපු වෙලාවදී ඔයාට ඒක එතනින් එහාට ඒ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. හරි, අපි බලමු දැන් සිංහල ෆොන්ට් වලින් මොකක් හරි ඩොකියුමන්ට් එකක් හදන්න ගියාම ඒක හරියට හදාගන්න බැරි වෙන්න හේතුව මොකක්ද කියලා. ඒකට හේතුව තමයි කීබෝඩ් ලේඅවුට් එක. දැන් අපි සාමාන්‍යයෙන් නෝමල් කීබෝඩ් ලේඅවුට් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. නෝමල් කීබෝඩ් ලේඅවුට් එක මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් පළවෙනි පේරිය කීබෝඩින් පටන්ගෙන ඊට පස්සේ අන්තිමට M වලින් ඉවර වෙන කීබෝඩ් ලේඅවුට් එකක් තියෙනවා. ඉංග්‍රීසි ඕඩිය ඊට පස්සේ උඩ ඉලක්කම් පේජයක් තියෙනවා. මෙන්න මේක පාවිච්චි කරලා තමයි අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලදී ටයිප් කරලා කම්පියුටරේ ඩොකියුමන්ට් එකක් හදාගන්නේ. හැබැයි මේ කීබෝඩ් ලේඅවුට් එක ලේඅවුට් එකෙන් දැන් අපි හිතමු අපි ඒ අකුරු පාවිච්චි කරලා දැන් ඇපල් කියලා ටයිප් කරනකොට ඒ PBLE ඇපල් කියලා ටයිප් කරනවනේ. එතකොට දැන් අපිට ඇපල් කියලා සිංහලෙන් ටයිප් කරන්න ගියොතින් අපිට ඒ විදිහට කරගන්න බෑනේ. එතකොට අපිට ඒකට දැන් පාවිච්චි කරන්න වෙන්නේ අයන්න වෙනුවට W අකුර. W අකුර, ඒ කියන්නේ සිම්පල් W අකුර තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මම ඔයාලට කීබෝඩ් ලේඅවුට් එක පෙන්වන්නම්. මේකයින් කරලා මෙන්න මේ විදිහේ කීබෝඩ් ලේඅවුට් එකක් තමයි ඒකට එන්නේ. හරි, මේ තියෙන්නේ W අකුරේ තමයි අයන්න තියෙන්නේ. හැබැයි සිම්පල් යූස් කරන්න ඕන. කැපිටල් ටයිප් කරවතින් උයන්න ටයිප් වෙනවා. සිම්පල් W ටයිප් කරොත් තමයි අයන්න ටයිප් වෙන්නේ. එතකොට අපිට අයන්න ටයිප් කරන්න වෙනවා. ඊට පස්සේ සිම්පල් E ටයිප් කරන්න වෙනවා. ඊට පස්සේ I ටයිප් කරන්න වෙනවා. සිම්පල් M එක ඊට පස්සේ ආයි ටයිප් කරන්න වෙනවා. මෙන්න මේ මාක් එක කමාව ඊට පස්සේ ආයි ඒ අකුර ටයිප් කරන්න වෙනවා. ඒ වගේ තමයි ඇපල් ටයිප් කරන්න වෙන්නේ. මම ඔයාලට ටයිප් කරලා පෙන්නන්නම්. වර්ඩ් වලට ගිහිල්ලා මෙතන තෝර ගන්නවා FM බිඳුමති කියලා ෆොන්ට් එක. මට පුළුවන් දැන් මම W අකුර ටයිප් කරා. දැන් මෙතන කැෂ් ලොක් එක ඔන් වෙලා තිබුණොත් එහෙම වාට ටයිප් වෙන්නේ W අකුර ටයිප් කරෝතින් උයන්න. කැෂ් ලොක් එක ඕෆ් කරලා තිබුණොත් තමයි ඔන්න වලට අයන ටයිප් වෙන්නේ. කියන්නේ සිම්පල් W තමයි ටයිප් වෙන්න ඕන. ඊට පස්සේ E අකුර ටයිප් වෙනවා. ඊට මම එක කරලා පෙන්වන්නම්. මෙතන ඔන්න ස්ක්‍රීන් කීබෝඩ් එක දාගෙන තන ලේසි. ලේසිම් පෙන්වන්න පුළුවන්. මේ දින ඔන්න ස්ක්‍රීන් කීබෝඩ් එක.
මම ඔයාලට පෙන්වන්න ඕන හින්දා තමයි මේ කීබෝඩ් එක මෙතනට ගත්තේ. Caps lock එක press කරනවා. Caps lock එක press කරාට පස්සේ දින ඔන්න capital තියෙනවා. දැන් capital type කරාට පස්සේ ඔයාට උයන්න තමයි type වෙන්නේ. මේක simple දාගන්න caps lock එක off කරන්න වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන type කරන්න අයන්න. එතකොට අයන්න විතරක්මදි මට මේ ඇදේ ඕන. එකට ඊ අකුර ඕන. ඊට පස්සේ ෆයින් සර්ක් ටයිප් කරන්න වෙන්නේ එම් අකුරෙන් ටයිප් කරන්න වෙන්නේ ඊට පස්සේ ලයින ටයිප් කරන්න වෙන්නේ මේ මාකින් ලයින ටයිප් කරනවා ඊට පස්සේ ෆයින් ටයිප් කරන්න වෙන්නේ මේක හරි දැන් ඇපල් කියලා ටයිප් කරා අන්න ඒ වගේ දැන් කීබෝඩ් ලේඅවුට් එක තියෙන්නේ අපිට දැන් ඒ අකුරෙන් අයන්න එනෝ නෙමෙයි දැන් ඔය ඉංග්‍රීසි වලට ගියොත් එහෙම ඉංග්‍රීසි වලින් ටයිප් කරොත් අර අපි මැසේජ් ටයිප් කරන විදිහට එහෙම ටයිප් කරගන්න මෙතන බෑ. එතකොට ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ සිංහල ටයිපින් වල. ඔය ටයිප් ඔය ප්‍රශ්නේ හින්දා තමයි ඔයාලට සිංහල ටයිපින් අමාරු වෙලා තියෙන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාට රයන් ටයිප් අල් රයන් ටයිප් කරන්න ගියොත් දැන් මෙතන දැන් මම කීබෝඩ් ලේඅවුට් එක වාර පෙන්නන්නම්. කීබෝඩ් ලේඅවුට් එකේ තියෙනවා රයන් වල තියෙන R අකුර මෙන්න මේක සිම්පල් R අකුර ඊට පස්සේ අල් රයන් කරන්න A අකුර සිම්පල් A අකුර ප්‍රෙස් කරන්න ඕන මයිකල් පෙන්වන්න මෙතන R අකුර ටයිප් කරා අන්න බලන්න දැන් මෙතන අල් රයන් ටයිප් කරන්න හැකියාවක් නෑ හරියන්නේ නෑ වැඩේ එතකොට මේකට අපි මොකද්ද කරන්නේ දැන් මේ වගේ වෙලාවට කොහොමද අපි මේක ටයිප් කරන්නේ දයන ටයිප් කරොත් දයන අපි ටයිප් කරන්න පුළුවන් අපි බලමු මේකෙන් දයන ටයිප් කරන්න නම් අපිට ඕ අකුර ඕන සිම්පල් ඕ අකුර ටයිප් කරා දැන් දයනට පාපිල්ලක් දාලා පිළිවෙන්න කරන්න ඕන ඒකට අපිට ඕන අපි අයින් එකට යනවා Q අකුර ඕන බලන්න ඒකත් හරියට ටයිප් වෙන්නේ නැහැ අපි මේවට මොනවද කරන්නේ හරි අපි ඒ ප්‍රශ්න වලට තමයි උත්තර අරන් ඉන්නේ ඊට පස්සේ දැන් තව ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ කීබෝඩ් ලේඅවුට් එකම පුරුදු වෙන්න ඕනද ඒ කියන්නේ මෙන්න මේ ලේඅවුට් එකම ඔයාලට පුරුදු වෙන්න ඕනද ඇත්තරම මේ ලේඅවුට් එක පුරුදු වෙනවා නම් ඔයාගේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බ වෙනවා ඒ කියන්නේ ඔයාට කිසිම ගැටලුවක් නැතුව මේ ලේඅවුට් එකෙන් ඔයාට පුළුවන් සිංගල ෆොන් ටයිප් කරන්න හැබැයි අර ප්‍රශ්න ටිකක් එනවා මෙන්න මේ වගේ අකුරු ටයිප් කරන්න බැරි කම. එතකොට අපි එතනට මම ටිකක් ලොක් කරලා පෙන්නන්න. මෙන්න මේ මේ මාක් කරලා පෙන්නනවා. හරි මේ වගේ අකුරු ටයිප් කරන්න කොහොමද කරන්නේ? මේකට ඔප්ෂන් කීපයක්ම තියෙනවා. මම ඒ ඔප්ෂන් ටික ඔයාලට කියලා දෙන්නම්. ඉස්සරහට හරි මං ඔයාලට මේ කීබෝඩ් ලේඅවුට් එක මං ඔයාලට දෙනවා මගේ ඩවුන්ලෝඩ් ඔප්ෂන් එකක් විදිහට පළවෙනි ලින්ක් එකක් මම දෙන්නම් මේ කීබෝඩ් ලේඅවුට් එක වට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එතකොට මේකේ මේ කහපාටින් තියෙන ඒවා ටයිප් කරගන්න ඕන නම් ඔයා කැපිටල් අකුරු යූස් කරන්න ඊට පස්සේ සිම්පල් අකුරු යූස් කරලා ඒ කියන්නේ කැප්ස් ලොක් එක නැතුව ටයිප් කරලා මේ සිම්පල් යස් කල්ලාට පුළුවන් දැන් අපි හිතමු W අකුරෙන් නම් සිම්පල් W යස් කල්ලා යන වගේ ටයිප් කළා. ඒකෙන් ඔයාලට අවශ්‍ය විදිහට ඔයාගේ ටයිපින් වචන ටයිප් කරගන්න පුළුවන්. හරි. ඊට අමතරව දැන් මම කිව්වා දැන් අර මේකේ වර්ඩ් වලට යනවා මෙන්න මේ වගේ කොහොමද දැන් ඔල් රයන්න දු යන්න වගේ දේවල් ටයිප් කරගන්න කියලා ඒ ප්‍රශ්න වලට මම විසඳුම් අරන් එනවා කියලා කිව්වා. හරි. ඒකට විසඳුම් කීපයක්ම තියෙනවා. මම ඔයාලට එක විසඳුමක් කියන්නම්. මේක ගොඩක් මුලින්ම ආපු ඔප්ෂන් එකක්. දැන් ෆොන්ට් වල තියෙනවා කෝඩ් එකක්. ඒ කෝඩ් එක ටයිප් කරාම පුළුවන් අපේ ඒ ස්පෙෂල් ටයිප් කරන අකුරු ටික ටයිප් කරගන්න. හරි. මම ඔයාලට
ඒ කෝඩ් ටික පැහැදිලි කරන්න. දැන් මේ කෝඩ් පාවිච්චි කරනකොට ඔයාට ඒකත් මතක තියාගන්න වෙනවා. හැබැයි ඔයාට දැන් කිසිම ඔප්ෂන් අර අනිත් ඔප්ෂන් මොකුත්ම පාවිච්චි නොකරත් මේ කෝඩ් එක මතක තියෙනවා නම් කීබෝඩ් ලේඅවුට් එක මතක තියෙනවා නම් කිසිම ගැටලුවක් නැතුව සිංගල් ෆොන්ට් ටයිපින් හොඳටම පුළුවන් වෙන්න හදාගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ එන්නේ ලේඅවුට් එක. හරි, එතකොට මෙන්න මේ කෝඩ් ලිස්ට් එකත් මම මගේ පල්ලෙහ ලින්ක් එකක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්න දාලා තියෙනවා. ඔයාලට ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ එන්නේ කෝඩ් ටයිප් කරන විදිය. දැන් ඔයාට මම මේකේ කෝඩ් වල තියෙන පිළිවෙල පැහැදිලි කරන්නම්. මෙන්න මේ ඕල්ට් කියලා තියෙන්නේ ALT කියලා තියෙන්නේ කීබෝඩ් එකේ ඕල්ට් කී එක. දැන් මම කීබෝඩ් ඔනි ස්ක්‍රීන් කීබෝඩ් එකෙන් පැහැදිලි කරන්නම් ඔයාට. මෙන්න මේක තමයි ඕල්ට් කී එක. මේ ඕල්ට් කී එක ප්‍රෙස් කරගෙන ඔයාට ඊට පස්සේ දැන් අපි හිතමු මෙතනින් ඔයාට දැන් අපිට මුලින්ම ඕනුනේ අල්රයිනා ටයිප් කරන්නනේ. අල්රයිනා ටයිප් කරන්න ඕන නම් ඔයාට ටයිප් කරන්න වෙනවා මේ තියෙන මෙන්න මේක 0190 කෝඩ් එක. ඒ කියන්නේ ඕල්ට් එක ප්‍රෙස් කරගෙන 0190 කෝඩ් එක ටයිප් කරන්න වෙනවා. හරි, දැන් මම ටයිප් කර ඕල්ට් එක ප්‍රෙස් කරන් තියෙන්නේ 0190 කෝඩ් එක ටයිප් කරන්න ඕන. අපි චෙක් කළොත් හරි ඕල්ට් එකයි 0190 ටයිප් කරා නම් ඔයාට පුළුවන් ඔල්රයින් ටයිප් කරගන්න. ඒ කියන්නේ මම මෙන්න මේ කෝඩින් ලිස්ට් එකේ ඔල්රයින් තියෙන්නේ මෙන්න මෙතන 0190. මේක බලාගෙන තමයි මම ටයිප් කරේ. ඊට පස්සේ ඔයාට ඊළඟට දුයන ටයිප් කරන්න ඕන නම් මෙන්න මෙතන ඕල් 0255 ටයිප් කරා නම් ඔයාට පුළුවන් දුයන ටයිප් කරගන්න. බලමු ඕල් 0255. හරි, ඊට පස්සේ අල් මයන ටයිප් කරගන්න ඕන නම් අල් මයන හරි ඕල්ට් 0239 ටයිප් කරන්න පුළුවන්. ඕල්ට් 0239. හරි, මං හිතනවා පැහැදිලි ඇති කිය සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි නොකර ඔයාට පුළුවන් සාමාන්‍ය පොන්ට් එක තෝරගෙන සිංහල පොන්ට් එක තෝරගෙන කරදරයක් නැතුව මේ කෝඩින් ටික පාඩම් කරගත්තොත් කීබෝඩ් ලේඅවුට් එකත් හුරුයි නම් සිංහල ෆොන්ට්. හරි, එතකොට මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා කිව්වනේ කොහොමද සිංහල ෆොන්ට් ටයිප් කරන පහසු ලේසි ක්‍රම එක්කම. එතකොට දැන් ඔයාලට වර්ඩ් එකේදී මෙන්න මේ වගේ අල් මයන්න දුයන්න රයන්න වගේ ඒ වගේ අකුරු ටයිප් කරගන්න මේ කෝඩින් පාවිච්චි කළත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තියෙනවා කීරප් කියලා සොෆ්ට්වෙයාර් එකක්, ඒකත් යූස් කරන්න පුළුවන්. තව සොෆ්ට්වෙයාර් කීපයක්ම තියෙනවා. මම කීරප් කියන සොෆ්ට්වෙයාර් එකක් තෝරගත්තා. එන්නේ කීරප් කියන සොෆ්ට්වෙයාර් එකනොත් ඔයාලට පුළුවන් මෙන්න මේ කීරප් කියන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඒ ඉන්ස්ටෝල් කරගත්තා පස්සේ මෙන්න මේ විදියට එනවා. ඒකේ ටික් එක දාලා ඔයාලට වර්ඩ් එකේ දාන්න. එහෙම නැත්නම් පාවිච්චි කරන ඕනම ඇප්ලිකේෂන් එකකට ගියාම ඒ ඇප්ලිකේෂන් එකේ අදාළ අකුර ටයිප් කරන්න. එතකොට දැන් අපි අල් මයන ටයිප් කරන්නේ මයන්නට අල් කිරීම එකතු කරාමනේ අල් මයන්න වෙන්නේ. එතකොට දයන්නට ඒ කියන්නේ සිම්පල් ඕ ගහලා කිව් අකුර ගැහුවම තමයි දුයන්න වෙන්නේ. ඒ විදිහට ගැහුවම ඒක ඔටෝම වෙනවා. එතකොට ඔයා කෝඩ් අර කෝඩ් ටික මතක තියාගන්න ඕනේ. මේ කීරප් කියන තර්ඩ් පාර්ටි සොෆ්ට්වෙයාර් එක යූස් කරනවා නම් එතනදිත් ඔයාට පුළුවන් මෙන්න මේ සිංහල පොන්ට් ටික මේ විදියට හරියට ටයිප් කරගන්න නිවැරදි ආකාරයෙන්ම. එතකොට අපි රයන්න රියන්න කරන්න
simple des yawonang r akura gahala hari e wage puluwa honda yanone video ekak tikak hidota wada yaduna man me pon padamema deweni video ekakata yanna hituwa mokada video ekak dikkuna ma walata boring wenawa මම තාම පොන් ටයිපින් සම්බන්ධයෙන් කෙටි ක්‍රම වලට තව ඉස්සරහට ගොඩක්ම කෙටි ක්‍රම තියෙනවා ඒ කෙටි ක්‍රම මම ඊළඟ වීඩියෝ එකේදී අරන් එනවා ඔයාලට කීරේප් සම්බන්ධයෙන් කීරේප් ඩවුන්ලෝඩ් කරගන්නත් මම ලින්ක් එක පල්ලෙහා දාන්නම් මගේ ඊළඟ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න මේ වීඩියෝ එකේදී ඔයාලට ගේන බලාපොරොත්තු වෙනවා සිංහල පොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදිය ඊට පස්සේ සිංහල පොන්ට් කොහොමද හොයාගන්නේ ඊට පස්සේ ඉස්කෝලේ පොත වගේ පොන්ට් එකක් පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරපු පොන්ට් එක normal පොන්ට් එකක් විදිහට කන්වර්ට් කරගන්නේ කොහොමද යුනිකෝඩ් පොන්ට් එකක් කියන්නේ මොකක්ද ඒ වගේ ගොඩක් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ වගේ වැදගත් වීඩියෝ මම ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා මාව subscribe කරලා තියාගන්න ඒ වගේම ඉදිරියෙන් තියෙන notification icon එක click කරලා තියාගන්න මගේ වීඩියෝස් බලලා ඒක හොඳයි නම් like කරන්න ඒ වගේම ඉදිරියට කරන්න ඕන වීඩියෝස් මොන හරි තියෙනවා නම් ඕගොල්ලෝගේ ඉල්ලීම් පරිදි මම කරන්න බලාපොරොත්තු වෙනවා ඒව comment line එකේ comment කරන්න මම ඒවට reply කරන්න අදට මගේ වීඩියෝ එක අවසන් ස්තුතියි අපි මේ වීඩියෝ එකේම දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු